සාමාන්‍යයෙන් බලවත් පිනක් කරනකොට කරදර වැඩි. ඔබ දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? මේ කටින පින්කමෙන් රැස් වෙන පින පිනෙන් කරන්නේ කරදර නැසන එක. කරදර නැසන පින රැස් කරන්න හදනකොට කරදර විසින් මේ පින රැස් කරන්න දෙන්නේ නැහැ. ඔබ අපි උදාහරණයක් ගමු. ඔබව නැසන්න ආයුධයක් කවුරු හරි හදනවා නම් හිමීටි හිමීටි නම් ඒක හදාගෙන යන්නේ. ඔබ ඒකට කැමතිද? ඔබව නැසන්න ආයුධයක් හදනවා නම් ඔබ ඒකට කැමති නැහැ. ඒක හදන්න දෙන්නේ නැහැ. මොකද හැදුවොත් ඉවරයි. ඒ වගේ මේ කරදර කෙලස් නැසන පිනක් රැස් කරනකොට ඒ පින රැස් කරන්න දෙන්නේ නැහැ කෙලස් විසින්ම. ඇයි ඒ? ඒ පින රැස් කළොත් ඒ පිනෙන්ම ඔය බාධක ටික ඔක්කොම නැසනවා. ජීවිතේ පරදුවට දාලා කටිනේ කරා නම් එච්චර හැංගීමක් තිබ්බනම් ආන් ඒකයි ඒ පිනේ ඒ පින විපාක දෙනකල් අපි කියමු බුද්ධ ශාසනයක මගපල් ලැබනවා කියලා ගලී ගැහුවත් මැරෙන්නේ නැහැ. ජීවිතේ අතෑරලා පින රැස් කළා ඒ පිනේ විපාක දෙනකල් ජීවිතේ නසන්නේ නැහැ ඒ පින. ඒ නිසා තමයි අම්මව චූටි දරුවා අම්මා ගඟේ නාවනකොට ඒ දරුවා එකපාරම වතුරට වැටුණා. වැටිච්ච ගමම්ම මාළුවෙක් ගිල්ලා දැවැන්ත මාළුවෙක් ගංගා නම් ගඟේ. අර අම්මා පොළොවේ පස් කාලා ඇඬුවේ. ඊට පස්සේ මේ මාළුවා එදාම අහු වුණා දැලකට. දැලකට අහු වෙලා ඒ මාළුවා මේ උඩට ගත්ත. දැන් මාළුවා මැරුණා. මාළුවා විකුණන්න යනකොට එක ගෙදරක මේ උපාසිකාවක් කිව්වා අන්නර මාළුව මං ගන්නවා කියලා. ඊට පස්සේ එයත් එක්ක හිටපු අනිත් එක්කෙනා කිව්වා මාළුවාගේ බඩේ හැටි පේන්නේ ඒ නිසා මාළුව ඔයා ගන්න බඩේ මොනවා හරි තිබ්බොත් මට. ඉතින් මෙයා hina වුණා බඩේ තියෙන ඉතින් බඩවැල් ඔයාට බඩවැල් තමයි කියලා. මාළුවාගේ බඩ පලනකොට දරු පෙටියේ. දැන් ඒ දින රණ්ඩු වුණා දරුවා බෙදා ගන්න. අවසානයේ දරුව ලැබුණා. අයිති ලැබුණා අර මාළුවාගේ බඩේ තියෙන දේ මට ඕන කිව්ව කෙනාට. ආරංචියක් ආවා මාළුවෙගේ බඩේ දරු පෙටියේ හිටිය කියලා. එදුට අර අම්මා දැක්කනේ මාළුවා ගිලිනවා. ඒ අම්මා ඈත ජනපදයකින් හොයාගෙන ආවා. ඒ අම්මලා දෙන්න දැන් රණ්ඩු වුණා. අවසාන දරුවා මැරිලා නෑ. ඊට පස්සේ අවසානේ රජුරු නියෝග කළා ඒ ගෙදරත් ඉන්න දරුවා සතියක් තියන්න ඕන මේ ගෙදරත් සතියක් තියෙන්න ඕන. දෙවල් දෙකක කුල දෙකක හැදුන නිසායි දරුවට නම තිබ්බා බක්කුලේ කියලා. මාළුවෙක් ගිල්ලත් මැරෙන්නේ අරහත්වයට පත්වෙන පින ජීවක කුණුගොඩකට දාලා තිබ්බේ කූඩෙක මැරුන්නේ නැහැ. මඟපල් ලබන කෙනා ඒ මඟපල ලබන කල් මැරෙන්නේ මැරෙන්නේ දහස් ගණන් සේනාවකින් අඟුලිමාල මැරුම් කන්නේ අරහත්වයට පත් වෙන කල්. ඇයි ජීවිතය අතහැරලා පින්පුරලා කුසල් වැඩලා ජීවිතය අතහැරලා පින් කළාට පස්සේ ඒ පිනේ විපාකෙන්නේ ඒ පිනේ යහපත් විපාකේ දෙනකල් යව මරන්නේ. ඔබ යම් දවසක සියදිවි හානි කරගන්න හිතන්නේ නැති යම් දවසක සමහර අය. හැබැයි ඔබ ඉදා මැරුන් නැති නිසා අද කටිනේකට අත ගැහුවා. අද මෙහෙම පින් කරගත්තා. ඔබ නොමරා මෙතෙන් ගෙනාවේ ඔබ ජීවත් කෙරෙව්වේ ඔබගේ පිනා.